ප්‍රදාන වශයෙන් මේ මාධසාක්කච්ඡාව ආරමකිරීමට හේතු වනේ ලබන සඳාදිනේදී අපි සංකේදාාත්මක වැඩවර්ජනයකට සූදානම් වෙෙලා තියෙනවා මේකට ප්‍රධානතම කාරණාව වෙලා තියෙන වැටු කියන විශය සම්බන්ධයන ඇතම් වැටුක් කෙර කාරණාව සම්බන්ධයෙන් ඒ සංවේදී කාරණාවක් මේ කාරණාව සම්පන්ධයෙන් ඇතිවී ඇති බරපත්තල ත්වය හේතුකොට ගෙන මෙහිදී ප්‍රධාන වශයෙන් අපි අවධාරනය කරන්නඕන කාරණාව තමයි වැටු ට වැඩි කිරීමේදී හෝ වැටි සම්බන්ධව කටයුතු කිරීමේදී. රාජ්‍ය ප්‍රතිපත්තියක්කනව වැටු පඩිකිරීම නැත්තම මේ කටයුතු කිරීම කළයුතුයි. එහිදී මේ වෙනකොට අපට සිද්ධ වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ හරහා කැබිනට් පත්්‍රරිකා හරහා මේ වැටු පඩිකිරීම්සාහ වැටුප්පොල විධාකාර වෙනස් කිරීම් කිරීමට ඔවු උත්සාහ කරනවා. මේක අපේ කියමටත් තියනට බල්ල වැඩේ බූරුව කරන්න ගිහාම වෙන දේ තමයි වෙ. මොකද මේ වැටු පැඩිකිරීම ඒ අදාල කොමිසන් මගින් සිදනේ නැත්තං. ඒ වගේ වෙනස්කිරීම් කිරවෝත්. අනිවාර්රයෙන්ම ඒ ඒ පසුපස තවත් වර්ජන රැල්ලක්කෝ යම් කිසි ප්‍රශ්න ගන්නාවක් මතු එවිින් පවතිනවා. ඒ මතුවෙච්ච ප්‍රශ්න ගන්නාවෙන් එකකොට සත්තමයි රජය වෛදිනය ධාරගගේ සංගම ැම් මතු කරන්නේ මේ වැටු පැඩිකිරීම හර හා නැතැම මේ සෞඛ්‍යාන්ශය වන්න පුළුවන් නැතන් අනිකුත් අංශෝලය වෙන්න පුුවන් ඒ සමාන්ත්‍ර ශ්‍රේණීවල වැටු විශෂමතා. ඇව මහරහා රපත ගටලු කාරි ත්වයක් ඇ වෙලා දයනවා. එදටේ ගැටිලු කාරරි තත්වය. විසඳන්න හදන්නේ යම්කිසි ක්‍රමවේදයකට නැත්තම් ඔවුන්ට හිතුමනාපටදගන එක ගටලු ගැටලුවක් කියලා තියෙන. ප්‍රශ්න විසන් හිල්ලතා පශ් සීයක් ඇතික ගැනීම හැකිියාව රජයට දයෙනවා. මේ වෙනකොට අපි පේන තිෙන කාරණාවතමයි රජය උත්සාහ කරනවා මේ තියන සද්දේ නැත්තම් මේ තියෙන බරපතලකම නැත්ත මේධන යුදන බලය ශක්තිය අනුව මේ වැටුක් පැඩිකිරීමම් ඒ අනුව විසඳන්. අපි ඒක නෙවෙයි රජයපත් කල තියෙන, අපි ඒක නෙවයි අමාත්‍යංශපත් කල තියනෙ අපි ඒකට නෙවෙයි චන්දය දීල තියනෙ රටේ පුර වෙැසියු. මේකට සාමාන්‍ය ජනතාවට තේරෙන කාරණාවත් තියෙනවා. මේක ප්‍රතිපත්තිමය වශයෙන් සමස්ථ සියලුම සේවකයන් රාජ්‍ය සේවයටම යම්කිසික ක්‍රමවේදකට තමයි වැටු පැඩිවීම සිදුවේ යුත්තේ. හැබැයි අවාසනාවකට මේ වෙනකොට එකක ශ්‍රේණිවල එකේ අංශවල එකේ කමාත්‍ය අංශවල වෘතිය සමිතිවල බලපුළු අංකාරකම් බොලට වැටු පැඩිකිරීම සිද්ධ කරමින් පවතිරෝ. එසේ නම් එහෙමනම් වැටු පැඩි කරන්නේ එහෙමනම් සාකච්ඡා පවත්තන්නේ රජයට, රපතල ගැටලුකාරි ත්වැකි දරේදී පැනගේ. මෙවැනිසා කච්ඡාවල ජනී පොත්තුමා වන්න පුළුවන් අගමැතිතුමාෙන් පුළුව නැතං අනිකොත් සියලුම් පාර්ශව නමාත්‍යවර වන්න පුළුවන් ැබිනට් පත්‍රි කාර වැටු පි කරනනං. අමාත්‍යංශවල ඒ අදාළ පුද්ගලයන්ට නැතැන් ඒ අදාළ කාණ්ඩවලට අනෙකුත් කාණ්ඩවල අර්බුදකාරී තත්ත්වයක් ඇතිබීම බැලැක්විය නොහැකි. මගුදාාරණයක් ගන්න. ප්‍රජයට ඒනං ැ ද ගන්න . වට පිළිතුරු දෙන්න නේවිදිහයටද. රජය තේරුම් ගන්නනේ මේ සිද ීම සිද් න නැ න් ත් ර ේ. මේ තේරුන්ගන්ඩ ැරිනංක් රජයකට නැත්තං අගමතිවරකට ජනාතිපතියකට ඒ රජයන් වලින් පලක්වෙන්නන්නේ නෑ සෞ ත ේ කට ප්‍රශ් වින්ද කාර සෞඛ්‍ය තති ර ේො කිය ලට තේරන්න මං දාාරයක් කියන්න සෞඛ්‍ය මඇත්තුමාට මේක තේරෙන් ඕොනේ ම තුම මේ සංචාරගී ආපාරය පිළිබඳ පදයක්ත්තියන ව කියන හිද. එතුමට තේරෙන් ඕනි ේට වරේ යික කෝටික දා පල්ලීර න ජර් කෙනෙක් වන්නනැ කියන. තු ඕන් එක තල්ලෙක තියන්න බ. ඕන්ත් වැට පටීම වැටගිලිමද කරුණුකාරණා පැදිලික රද්දි. ඒ බාහිරී බලපාන කරුණුකාරණවලට විතරක් මුල් තැන දල කටයුතු කරන්න පා. ඒක තේරුම්ගන්න බැරි ඇමතිවරු මේට පත් කරන්න හොදනෑ. ඒ තේරු තරුගන්නඩ බැරි රජවන් පත්වෙන් ඕොනත්න. ඒහින්ද මෙවැනි බරපද අර්ුධකාරය තත්වන් රට උදදාරන්න එපාක කියනක රජය නවත තිල්ලා සිත්වා ොද ඒහර. හික නතාවට නවතත් පීඩනයක් ඇතිවීමට නියමිතයි. අපිට මේක බලහත්කාරෙන් අප ඇදල තල්ලු කරදානවා මේ වැඩවර්ජන රැල්ලකට. මේක හෙට උදේ නැත සතියකින් නිමාවෙන්න නෑ මේ දිගින්දිකට දිගින්දිකට ප්‍රශ්න ගන්නාව ඇතිවේ. අද සෞකයේ හෙට තැපැල් ඊළඟ ගමනාාගමනය. මේක කොහෙන්ද නවතින්නේ. ප්‍රශ්නයක් විසදන්්ඩෝනේ විසදන්ඩෝන ක්‍රමේයට මිසක් අනිත් තවත් ප්‍රශ්න රාශය ඇතිකරගන්න ඕන ක්‍රමට නෙවේ. මේ කරන්නේ සමස්ත රාජ්‍යසේවීම බිඳ දමණ්ඩෝන ක්‍රමවේදයක් මේ රට ඇතුළටකි නේම. වැටුප් කියන එක සංවේධිකාරණාවක් මේ සංවේධිකාරාව ඇතුළේ සියලුම දෙනා එකතු වෙනවා. ඒවගේම රාජ්‍යසේ බිඳ වැටනවා කියන මේ වෙලාවේ අවධාරණය කරන්න ඕනේ. ඒහින්ද රජයට අපි දැඩිසේ අවවාධ කරනවා අවධාරණය කරනවා මේ දේවල් කරන්න එපා මේ දෙවල් කිරුවොත්. ති පත්තිමේ ීරණයක් අනුව වැටු කොමිසමට කිහිලා වැටු කොමිසම හරාදේවල් කරන්න ඔුන්ට ඕනඕනොදේවල්රන්න කමෂමපත් කරද මේ නටේ ක්‍රමවේදයක් තියෙන. ඒ ක්‍රමවේදර කරන්න නැතුව කැබිනට්ෝ ඕ ඕනොදේවල් කෙරුවොත් ඒව ප්‍රතිවිපාකත් පළවිපාකත් කැබිනටුව බලාගන්න ඕනේ. ඒ හින්දා ඉතාමත්ම කාර්මිකව අපි ඉල්ලා සිටිනවා මේවෙලා මේ ප්‍රශ්නය පිළිබඳව ඉතාම ගැබුරුන් සිතන්න ලබන සඳාධනය වෙනවිට මේ සබන්ධයෙන් බරපතල තීන්දුවක් ගැීමට නියමිතයි ඒතිීන්ද ේද ජනතාවට ව අපහසුතාවේ පිරිිවඳක් කනගාට වෙනවා ඇබැයි මේ අපහසුතාවේ වලක්වා ගැනීමට හැකි මේ රජයට. එහින්දා මේ තී තීන්ද තියරන ගනිද්දි ජනතාවගේ පැත්වනුත් ඒවගේ සමස්ත රාජසයවකයගෙන් පැත්තෙනුත් මේ ප්‍රශ්නය කල්පනා කරලා විසඳර ලෙස පිතාමකාරනක විල්ලාස්සි. ගුරුවරුන්ගේ ප්‍රශ්නේති ගුරුවරුන්ට සාධාර පිළිතුරක් ලබාදී යුතුයි කියන එක අපි පිළිගන්න කාරණාව. ඒවගේම අනිකුත් සෞඛ්‍ය හෝ ෘතිය සමිතිවලට ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමේදී අනෙකුත් බාහිර පාර්ශවයන්ට සමාන්තරන ශ්‍රේණිවලට අනෙකුත් කාණ්ඩවලට බල නොපාන විදිහට ප්‍රශ්න විසිුදුයතුේ. මේකේ ගැටලු වෙලා තියෙන්නේ. මමර සෞඛ්‍යමමාතය වැඩදිී පුදාහරණි ටයිකෝටක් ඇඳපුපලින් වේටර්ක කෙනෙක් මනේජර් කෙනෙක් වන්න නෑ ම මේ උදාාහරණය දෙෙන්නේ. එතුමා මේ සචාර්ග වි්‍යපාරය පිල්බඳ උපාියයක්තියෙනගෙන හිද. ඇති ඒහින්ද. එතුමට තේරෙන් ඕනෙ මේ සමාන්තන ශ්‍රේණිවලට නිකම් බාහිර ස්ොභාවය විතරක් කල්පනා කරලා දෙන්නේ එපා. ඒ තියෙනවා ඒ රාජකාරීවල වගවීමක් වගකීමක් සේවයේ ස්වභාවයක්. ඒවට තමයි මේ රාජ්‍ය විය්හේ තුළ වැටු කොමිසමෙන් තීන්දු තිීයෙන රගණැතියෙන්නේ කුයි ආකාරයට කුම්මන ප්‍රතිශතයක් කුමන අනුපාතියක් අනුවද මේ වැටු පඩි කරන්නේ වැටු පඩිකළ යුත්ත කියනක. ඒ විශෂමතාවෙන් වලක්වී වැැක්වීම අනිවාරෙන් කළ යුතු. නමුත් ශමතාවයක් වලක්වනකොට තවත් පාර්ශයකට විෂමතාවයක් ඇති නොවී යුතුයි. නැත්තමේ ප්‍රශ්න විසඳන වනවේ න ප්‍රශ්න තවත් අවල් කරනවා. ඒකයි මෙතන තින කැටලුව. ප්‍රශ්න විසඳන්න විසඳන්න ඕන ක්‍රමේට අපේ කිසිදු විරුද්ධත්ව යන්න. හැබැයි අපේවෘතිය සමිතියට අපේ වෘත්තිය ගරුත්තුවයට අපේවෘතියේ ස්වභාවයට නික් සිද නොව යුතුයි මොකද ඕනෑම ටෙකොට තේරෙනවා මේකමන් සරල භාසම කිවේ ගුරුවර විදුහල්පතිවරයකයි අතර වෙනස හොයාගඩ පෙරිම්. එතකොට ගැටලවා. ඒ එක තල් ඒක තියන්න බැහැ. එහමනැත්තා මම එකකිව පැහැදිලුව මේ සේවයන් වල ස්වභාවය වගකීම වගවීම ඒ කරන සේබය අනුව තයි ඔවුන්ගේ වැටු තීරණය කළ යුත්තේ. එතකට එක තලයකට වැට පැඩිරද්දි අනිපාර්ශවයට බලපා බලපෑමක් සිද්ධ වෙනවා. කට ඒ බලපෑම සිද්ධ වෙන වන ඒක යම්කිසි ආකාරකෙන් වැටු කොමිසමක් කර කරවා මිනිසාක් ඕ කැබිනට න්ඩලට ඕනු විද කැබිනට පත්‍රිකාවක් දුුපත්ක වැඩු පටකිීම හැකිවක් නෑ. අපි වැඩ අපි අනත් අනි ශ්‍රේණි වලට හෝ අනිතුෘතිය සමතියවල ගැනීම මේ කතා කරන්න මේ කතා කරන අපි ගැන අදමට වැඩර්ජන කිරීමට තියරන කරගනි වරයි ඩවර්ජනය ක්‍රියත්මක කිරීම සම්බන්ධෙන් සේලුම් බලතත් ලබාදීරතියෙන්නේ විධහයක සභාවට. විධහයක සභාව ඉරිදා රැස් වෙනවා. වැඩවර්ජනය කොයි ආකාරයෙන් කොයි පලාාත්වල කොයි විදිහයට කුම ආකාරය කුමට සභාවයකින් කරනවාදගේ න එක එදට ද යන්නේ ීර කරවා. මේ රටේ සමහර ඇමතිවරු එක තමන්ට අවශ්‍ය සහ මේ රටට නොගලපෙන සමහර අදහස් ප්‍රකාශ කිරීම අප දකලා තියෙන සමහර වෙලාට කරනවා ඔබ දන්නවා ජිනීවා කවන්සිලේදිත් මාන වෙහි මිකම් ගැන සහ ප්‍රජාතන්ත්‍රවාදේ රැකීම පිළිබඳව අපේ රජියයට බරපතල ප්‍රශ්න කීපයක් තියෙනවා හම තියද්දිත් අප රට අධකරණ මාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා. මේ රටේ තියන වෘර්තිය සමවිතිවලෘර්තිය අයිතිවාසිකම් කපාදු කළයතුයි කියලා. හිදි ජය වෛදන ධාරන්ගේ සංගමය විිබඳවත් ඔහු අදහසක් ප්‍රකාශ කෙරුවා. එකක් ඔහුගේ තේරුම් ගැනීමේ ශක්තිය හෝ බුද්ධිය පිළිබඳ ගැටලුවකෝ අනාබොදුව හෝ විය හැකි. නැත්තම් මේ මේ සම්බන්ධය ඔහුට යම්කිසි වැරදි වැටහීමක් තියෙන වෙන්න පුළුව. එහම වෘර්තිය සමති මර්ධනය කිරීම හැකියාවක් නෑ මේ ්‍රාජ ප්‍රජාගන්ත්‍රවාදී රාමූ තුළ. එහෙම ඒකා අධිපති පාලනයකට එනවනක්. එතකොට පහුගේ කාල සීමාවිී වෙච්ච රජියන්ට සිදුවනදේ ඉදිරිදිත් සිද්වෙයි. අපි ඉල්ලා සිටිනවාමං හිතන එහම එකක් නෙවේ. ෙන ස් භාව ඇතමයි තිබේ අප ඉල්ල සින්න මේ රජි පහස්ථාවට පත් කරන්න දෙ එපා මේ රට තුොළ දී හා ජාත්‍යන්තර.මොකද මේ කරන ප්‍රකාශයන් ජාත්‍යන්තර බලපානු. මේ රටට ආදාර අනුබල දෙන රටවල් වා තක්සේරු කරනු. එදකන මේ අතතිවරුන්ගේ එෙදව දේ දකින සිහිනයක් නැත්තන් එදව දෙට හහින ැගට ඇල්ල කියන ප්‍රශයන් හර අපේ රට බලපෑමක් සිද්ධව වෙනවා. අපේ රටේ පා තරයට බලපෑමක් සිද්ධ වවා. ඒ ටවල්ලට නෑය දෙෙන්න්නේෙනෑ. අපේ රටවල්ලට සංචාක වෙන්නේනෑ. එවැනි දේවල් සිද්ධෙන්ඩ බලපානවා මේ ප්‍රකාශ කරන අමාතරුන්ගේ සහර ප්‍රකාශය එවැනි ප්‍රකාශයයක්තම යොක් කලේ මොකද ෘතිය සමධියට ෘතිය යිතිවාස්කම් ඉවත් කරන්න හදෙනනවා. ඒ වැඩර් වලින් ඉවත්රන්න අදනවාම් වැඩවර්ජනඇයි සිද්ධ වල කියි බලන්න. සිද්ධ වනකට උත්තරයක් ොයියනවා වෙනුවට ඉතාමත්ම පහසුේ වැවර්ජන අත්තල දාන්න කෙක් එහම වැඩවර්ජනවත්වීම හැකිියාවක්නෑ. එතුමාට සීන දකීමේ අයිතිතයට අපි ගරු කරනවා නමුත් මේරටේ අතර්යක් වඩා පිඩිතියන.